දින හතක් රංජන රාමනායක වෙනුවෙන් උපවාස කරා. ඒ වගේම අරගලයේ සම්මස්ත අරගලයේ වෙනුවෙන් උපවාස කරා. ඒ වගේම CID එක ඉඳලා ඒ හැම ගණාම බලන් හිටියා. මම කනවද බොනවද කියලා. මතකද රංජන් රාමනායක? රංජන් රාමනායක වෙනුවෙන් දවස් ගානක් උපවාස කළා රංජන්ව නිදහස් කරන්න කියලා. ඒ වගේම අරගලයට ලොකු ශක්තියක් වුණා. මේ ඉන්නේ නූර් සහෝදරියගේ හිතවතේ. නම කුෂාන්. මොකද හිතන්නේ කුෂාන් රට යන අත? ඇත්තටම රට යන අත කිව්වොතින් අපිට හිතා ගන්න බෑ. ඇත්තටම මේ අවුරුද්ද අපි දැක්කා තියෙන මිනිස්සු ගොඩක් රචින් නපත්තු කරලි ඉවරලා ගොඩක් සතුටු වුණා අපි දැක්කා. ඉතින් ඒ අතර අපි පාරතොට යනකොට අපි දැක්කා නැති බැරි මිනිස්සු ඒ දිහා බලාගෙන ඉවරලා ගොඩක් ඒගොල්ලෝගේ හිතට කොච්චර දුකක් දැනෙන්නේ නැද්ද? ඇයි ඒගොල්ලන්ට නැති උනේ? ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලෝගේ කරන් බිල ඒගොල්ලෝ ගෙව්වා නම් ඒගොල්ලෝ තෙල් ටික ඒගොල්ලෝ ගෙවලිවල හැම දෙයක්ම කරගත්තා නම් ෆාමසියේ ඒ හැම දෙයක්ම බෙහෙත් හැම දෙයක්ම කරගත්තා නම් මේ ජනතාව අතරේ අඩුපාඩුවක් තියෙනවද? ජනතාව අතරේ කවදාවත් අඩුපාඩුවක් නැහැ. පාලකයාගේ අතේ සහ රාජ්‍ය සේවකයාගේ අතේ තමයි හැමතිස්සෙම අඩුපාඩුව තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ ව්‍යවස්ථා හදාගත්තා. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ හොරු රකින්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ව්‍යවස්ථා හදාගත්තා. ඉතින් ඇත්තම කිව්වොත් ඒ ව්‍යවස්ථා වලට අත උස්සපු මිනිස්සුත් ඒ ව්‍යවස්ථා වලට ව්‍යවස්ථා හදපු මිනිස්සුත් ඇත්තම මේ රට වැටලා තියෙන මේ තත්ත්වෙට වග කිය යුතුයි. අපි දකින්න තැන ඒකයි. මොකද අපි හැමතිස්සෙම දේශපාලනය කියන්නේ මේ අපි දේශපාලනයට වහල් වෙන්න ඕනේ නැහැ. මේ දේශපාලන තියෙන පක්ෂ වලට අපි මේ 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 වහල්කම් කරන්න ඕනේ නැහැ. උඹගේ ඇතුලේ නායකෙක් ඉන්නවා. හැමෝගේම ඇතුලේ නායකෙක් ඉන්නවා. අපි කියන්නේ අන්නේ නායකයා අවදි කරලි ඉවරලා තමන් නායකෙක් විදියට තමන් එළියට බහින්න කාටවත් වහල්කම් කරන්න එපා. මොකද අපිට ඕනේ අනිවාර්යෙන් මේ සටන ජයග්‍රහණය කරන්න. මොකද ගෝඨාභයලියට යනකොට එකපාරට රනිල් එකපාරට ඒ පුටුව බදාගත්තා. ඉතින් ඒකද වෙන්න ඕනේ? ඇත්තට මේක මේ ධර්මතාවයක් අනුව ඒක ඇත්තටම මේ මොකද්ද ඒක? ඇත්තටම මේ ජනතා වර්මකින් ආපු මිනිස්සුද රනිල් වික්‍රමසිංහ කියන්නේ? නෑනේ. අපිට අවශ්‍ය ජනතා වර්මකින් ජනතාව කැමැත්ත අනුව ජනතා පාලකෙක් පත් කිරීම තමයි අපිට අවශ්‍ය. ඉතින් අපි මේ අවුරුද්ද අනිවාර්යෙන් 2023 අවුරුද්ද අරගලයේ අවුරුද්දක් විදියට අපි සන්ටුවන් කරනවා. අනිවාර්යෙන් අරගලයක් තුලින් රනිල් රාජපක්ෂ සහ මේ වත්මන් පර ආණ්ඩුව නිරපා හැරීමට අපි කටයුතු කරනවා. මොකද රංජන් රාමනායක ගැන හිතන්නේ ඔබතුමා රංජන් වෙනුවෙන් ලොකු උපවාස ගොඩක් කර්තව්‍ය ගොඩක් කරානේ ඉදා ඉඳලම. බොහොම හිතවතෙක් නේ රංජන් රාමනායක මැතිතුමාගේ. ඇත්තටම රංජන් රාමනායක කියන්නේ ඇත්තට මගේ හිතවතෙක් නෙමේ. නමුත් මම මේ මිනිස්යාගේ ඇත්තක් දැක්කා. ඒ මිනිස්යා ඇත්ත කතා කරපු මිනිස්යෙක්. ඒ මිනිස්යා ඇත්ත වෙනුවෙන් නැගිට්ට මිනිස්යෙක්. ඉතින් මගේ යුතුයකමක් තියෙනවා. මම ඇත්ත දැක්කා නම් ඒ වෙනුවෙන් නැගිටින්න. ඉතින් මම කියන්නේ රංජන් රාමනායක කියන්නේ ඇත්තට රටට වැදගත් අවශ්‍ය නායකයෙක්. එයාගේ මේ මේ මොකද්ද කියන්නේ මේ එයාගේ තහනම් කරලා තියෙන්නේ මේ ප්‍රජායිතිය. ඇත්තටම කිව්වොත් ප්‍රජායිතියක් ඒ මිනිස්සක තහනම් වෙන්න ඕනේ නැහැ. තහනම් කරන්න ඕන තරම් මජර දේශපාලකයෝ මේ ලංකාව තුල ඉන්නවා. පුළුවන් නම් ඒ අයගේ ඒ mantriye dure හැම දෙයක්ම තහනම් කරන්න. මොකද රට මංකොල්ල කාපු කුඩු වලින් අයිස් වලින් ලංකාව විනාශ කරපු තව කොච්චර දේවල් කරපු mantriවරු ඉන්නවද? අන්න ප්‍රජායිතිය අවශ්‍ය කරනවා නම් අවශ්‍ය කරන්න ඕනේ මිනිස්සු. මේ අධිකරණයට අපහාසයක් කරා කියන්නේ අධිකරණයට අපහාසයක් වුණාද එතන? නෑ, ඇත්ත කිව්වේ. අධිකරණයේ ඇතුළෙත් ඉන්න සාමාන්‍ය ඒකන අපි කතා නොකරමු. මේ මම කැමති නෑ අධිකරණය ගැන කතා කරන්න. මම කියන්නේ දැන් ඔබතුමා රංජන් වෙනුවෙන් කුෂාන් දවස් කීයක් උපවාස කරාද? මම දවස් 7ක් උපවාස කළා. CID එකත් බලන් හිටියා කනවද කියලා? ඔක්කොම හැම ගණාම. ඔව්, උසාවියේ ඉස්සරහා. උසාවියේ ඉස්සරහා. ඔව්. ඒකට ඇත්තටම රංජන් රාමනායක කතා කරද්දි ඔබතුමත් එක්ක. මෙහෙමයි තියෙන්නේ. දන්නවද රංජන් එහෙම කරයි කියලා? ඔව්, දන්නවා. දන්නවා. මේ නමුත් පෞද්ගලිකව ඇත්තට මම වාසියක් බලාපොරොත්තු වෙන කරපු කෙනෙක් නෙමෙයි. මගේ හදවතින් කරපු. ඔව්, මම නිතින් ළඟ ඉඳලා අන්තිමට වැටිලායි මමනේ මේ අනිවාර්යයෙන්. ඒක බොහොමත්ම පින් කරපු ඒ යුතුයකමට බොහොමත්ම පින්. මොකද ඔබතුමා නැත්තම් කුෂාන්ට ලී තුමරි දාලා හරි ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. මොකද මගේ හදවතින් මම කරේ.
මොකද මට ඉවස ගන්න බෑ, අසාධාරණ කියන දේ මට ඉවස ගන්න බැරි හින්දා තමයි මම රංජන් වෙනුවෙන් විතරක් නෙමෙයි මෙතන මම ඉඳගත්තේ, සමස්ත අරගලය වෙනුවෙන් මම මෙතන ඉඳගත්තේ.